අසත්සාලි මහත්තයා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා අපහාසයක් පිළිබඳව. 2002 අංක 12 දරන පනත මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වගන්තිය ඉවත් කරලා තියෙනවා. ඒ අනුව අපහාසයක් සම්බන්ධයෙන් කාරණාවක් විභාග කරන්නට පොලිසියට නෛතික හා නීතිමය බලයක් හෝ අවකාශයක් නොමැත. ඔහු හෝ ඇය කළ යුතු වන්නේ නීතිඥ මහත්තයෙකු මාර්ගයෙන් සිවිල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීම පමණි. ඔබතුමාද පැමිණියේකටද? ඔව්, අද පැමිණියේ අසත්සාලි මහත්තයාගේ පැමිණිල්ලට අනුව තමයි අද ප්‍රකාශයක් සටහන් කරගන්න කියලා එන්න කියලා කිව්වා. නමුත් පොලිසියට බලයක් නැහැ අපහාසය පිළිබඳ කාරණාවේදී මේ විභාග කරන්න. 2002 අංක 12 දරන පනත මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වගන්තිය ඉවත් කොට තිබෙනවා. දැන් මොන වගේ කාරණයක්ද ඔය ඇතුලේ තියෙන්නේ? අසත්සාලි මහත්තයා කියනවා එතුමාට අපහාසයක් කරලා තියෙනවා කියලා. දන්නේ නැහැ, ඒක විහිල තමයි බලන්න ඕනේ, අහන්න ඕනේ මොකද්ද කියලා. ඒත් එහෙම මේ දවස්වල යන ඔය මුදල් වංචා ගැන පියුමි, ඕ තිලිනි පියුමාලි සම්බන්ධයෙන් හුටපටයක් තමයි. තිලිනි පියුමාලිගේ මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද? පෞද්ගලික අදහස විමර්ශනයක් කරන්නට ඕනේ. මේ කළු සල්ලි සුදු කළාද? කවුද මේකේ තැන්පත්කරුවෝ? කවුද තැන්පත්කරුවා? 3000කට ආසන්න ප්‍රමාණයක් මුදල් තැන්පත් කළා තියෙනවා කියලා ආරංචි මාර්ග තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි කියන එක තමයි පෞද්ගලික ස්ථාවරයේ අදහස. සල්ලි පමණයි අර ලිස්ට් එකේ ඉන්න අයගෙන් පිළි අරන් තියෙන්නේ මුදල් තැන්පත් කරයි කියන එක. ඔව්, කීර්ති රත්නායක මහත්තයාට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවානේ. අපේ ප්‍රධාන මූලාශ්‍රය තමයි කීර්ති රත්නායක මහත්තයාගේ මූලාශ්‍රය. ඒ අනුව තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක කළේ SL දේශයේ. අනිත් වැදගත්ම කාරණාව තමයි දැන් අසත්සාලි මහත්තයව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරන්න ඕනේ මොකද්ද උනේ කියලා. ඒ වැඩේ කරන්නේ නැහැනේ ශ්‍රී ලංකා පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඉතල ඒ වැඩේ කරන්න ඕන අසත්සාලි මහත්තයාට එන්න කියලා ප්‍රකාශයක් සටහන් කරගෙන. එහෙම නෙමේ විමර්ශන යන්න ඕනේ ඉස්සරහට. නමුත් මේකේ වෙන්නේ රිවර්ස් එකට. අපිව ගෙන්නනවා පොලිසියට. ඒක නෙමේනේ ඉස්සරම අසත්සාලි මහත්තයාවගේ අසත්සාලි මහත්තයාව ගෙන්නලා ප්‍රකාශයක් සටහන් කරගන්නට ඕනේ මේ තිලිනි පියුමාලි සම්බන්ධයෙන් මොකද්ද මේ තියෙන කාරණාව ප්‍රශ්නේ. ඒක කරන්නේ නැහැ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.